ගොඩගන්න පුළුවන් ජනතාවට ඇත්ත කියා වැඩට බහිමු මහ බැංකු අධිපති කියයි ඡන්දයකට ගියොත් ව්‍යවස්ථා වෙනසක් කළොත් ජූනි වෙද්දී රටම අඳුරේ ආර්ථික විද්වතුන්ගෙන් අනතුරු ඇගවීමක් අද ලයිට් කැපිල්ල පැය දෙකයි තනින් තන අදත් උද්ඝෝෂණ මිරිහානේදී බස්වලට ගිනි තිබ්බ සැකකරු අල්ලන්න පොලිසිය ජනතා සහාය පතයි අලුත් අවුරුද්දට ගමට යන්න දුම්රියනුත් බසේනුත් විශේෂ සේවා ඉම්රාන් ඛාන්ගේ ඉරණම විසඳන්න පාකිස්තාන පාර්ලිමේන්තුව රැස් වෙයි විශේෂණීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී දිවාපුවත් ප්‍රකාශය සමගින් ඔබ එක්වන්නේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරනවා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සත්‍ය හෙළිකළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව යන මේන් පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා මාධ්‍ය හමුවට තවත් විද්වතුන් කිහිප දෙනෙකු එක්ව සිටියා මේක ගොඩ ගැනීමෙන් නම් මුලින්ම මේක ඇත්ත தත්ත්වය මොකක්ද කියන එක මහ ජනතාවට පැහැදිලිව විස්තරාත්මක කියන්න ඕන පතර 2009 අත කාලෙත් මේ වගේම தත්ත්වයකට තමයි අපි එමින් පැවතුනේ හැබැයි ඒතකොට මීට වැඩිය අභියෝගනාත්මක අභියෝගාත්මක යුද්ධයක් යන අවස්ථාවේ නමුත් ඒ අවස්ථාවේදී ඒක ජනතාවට ඒ මට්ටමට දැනෙන්න කලින් අවශ්‍ය ක්‍රියාමාර්ග කලින් අරගෙන ජාත්‍යන්තර මුදල් මුදල සමග සාකච්ඡා කළ වැඩසටහන ගිහිල්ලා ඩොලර් බිලියන් 2.6ක් ගන්න ඒගොල්ලන්ගෙන් කැමැත්ත අරගෙන ඒක ලබාගෙන ඒ ලබා ගැනීම තුළින් ඒ රටේ විශ්වාසය විදේශ ආයෝජකයන් රට කෙරෙහි දෙන විශ්වාසය වැඩි කරාට පස්සේ ඒ පදනම් මත විශාල වශයෙන් වෙන වෙන ආයතන සහ විදේශ ආයෝජකයන් විශාල වශයෙන් මුදල් ගෙනල්ලා මේක සම්පූර්ණයෙන්ම ජනතාවට නොදැනෙන විශාල අභියෝගයක අපි හිටියේ හිටියත් කිසිම කෙනෙක් දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒක තමයි අවස්ථාව. නමුත් දැන් වෙලා තියෙන්නේ අපි ඒ තත්ත්වෙට ඇත්තටම එන්න කලින් දැන් මේ මම ඒ කරුණු ගැන ලොකු සාකච්ඡා ගියා. ඒ කියන්නේ කරුණු ඉදිරිපත් කර සෑහෙන උත්සාහ කරා මේ කරුණු පැහැදිලි කළා මේ පෙර ගන්න ඕනේ කියලා. නමුත් මොනම හේතුකට මම කැමති නැහැ. ඇයි මේ දැන් මේ පෝස්ට් මෝටම් කරන්න තියෙනවා නේ? ඒ වැඩේ සිද්ධු වෙන්නේ නැහැ. ඒක දැන් ප්‍රතිඵලය තමයි මේ මහජනතාව මේ 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 තත්ත්වෙට පත් වෙනකම්ම හිටපු එක තමයි ඒක තියෙන පළවෙනිම කාරණය. අපි ඇවිල්ලා අලුතෙන් වැඩපිළිවෙලක් අරගෙන ආවත් මේක ආපු හැටිය මේක එකපාරටම අර නැවක් කරනවා වගේ නැත්නම් ඒ වගේ පල්ලමට යන වාහන කරනවා වගේ කාර්යයක් මේක ඉස්සර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබතුමා විශ්වාස කරනවාද බ්‍රේක් එකක් ගහ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා? ඔව් ඒක ඒ එහෙම විශ්වාසය මට තියෙන නිසා තමයි මම ඇවිල්ලා මේ වැඩේ බාරගත්තේ. ඉතින් මම කියන්නේ දැන් මේක කරලා IMF කතා කරලා මේක කරන්න පුළුවන් රජයේ ස්ථාවරණ පමණයි. දැන් අපි මේ වෙලාවේ ඡන්දයකට ගියොතින් ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොතින් මම දන්නවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එහෙම කරන්න ගියොතින් අපේ දෙන ප්‍රශ්න මේක තව ටිකක් දික් වෙනවා. එතකොට අපිට මේක ජූලයි මාසෙන් එහාටන් යන්න බෑ. මොකද ඡන්දයක් තියෙන එක මාස 3ක් යනවා. ව්‍යවස්ථාව වෙනස් කරලා අවුරුදු 6 අවුරුද්දක් යයි. ඒව කරගෙන හිටියොතින් එහෙම අපිට අනිවාර්යයෙන්ම ජූලි මාසෙ අඳුර තමයි ඉඳ වෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ පාර්ලිමේන්තු 225ක් මේ ප්‍රශ්න දිනු ගන්න ඕනේ. පාර්ලිමේන්තු විවාද කරන දේරුමක් නැහැ මේ අවස්ථාවේ. මේකට සොලියුෂන් එකක් දෙන්න ඕනේ. මොකද විපක්ෂයෙන් රටක් කරන්න කරන රටක් ඉදිරිය යන්න ඕනේ. අපි යුනි මාසෙත් පැකට රටක් ඉදිරිය එකක් නැහැ. අපි එක්කම එක්කවල මේ පක්ෂයට බැසගත්තා. ඉතින් මාසත් අපි රටක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලීමක් කරලා තියෙනවා අපට මේ වැඩසටහනක් ලබා දෙන්න කියලා. කියන්න සතුටුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂතුමිය අපිට පිළිතුරක් කියලා තියෙනවා රජයට ඔවුන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා මේ සඳහා ආධාර කරන්න සහ අවශ්‍ය කටයුතු සලසන්න. එතකොට ඊටත් පිළිතුරක් ආපහු අපි යවලා තියෙනවා රටක් විදිහට ඒ කටයුතු කිරීමේදී වැඩසටහනක් ලබා ගැනීමට අපි කැමැතියි. ඒ වැඩසටහනට අදාළ ක්‍රියාමාර්ග අපි කරගෙන යන්න සූදානම් කියලා. අද දිනේ සිදුවන විදුලිය කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබෙනවා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලැබීම සහ සති අන්තයේ විදුලි පරිභෝජනය අවම වීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව අඩු කිරීමට පියවරගත් බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ. මේ අතර ලබන 13, 14 හා 15 යන අවුරුදු දිනවලදීද කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලය පසුකීදා තීරණය කළා.
අද සහ හෙට දිනේදී විදුලි කප්පාදුව අවම කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනේදී ඒ සිට එල් දක්වා වන කලාප සඳහා පස්වරු 3ත් රාත්‍රී 9ත් අතර පැය දෙකක කාලයක්ද පී සිට ඩබ්ලිව් දක්වා වන කලාප සඳහා පස්වරු 3ේ සිට රාත්‍රී 10 දක්වා පැය දෙකක්ද විදුලිය විසන්දිවනවා. හෙට දිනේදී ඉහත කලාප කාණ්ඩ දෙක සඳහාම විදුලිය විසන්දිවන්නේ සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුල පැයක් සඳහා පමණයි. අද සහ හෙට කොළඹ ප්‍රමුඛතා කලාපයේදී විදුලිය විසන්දිවන්නේ පැය 3යි මිනිත්තු 30ක කාලයක්. ලබන සඳුදා සහ අඟහරුවාදාත් විදුලිය විසන්දිවන්නේ පැය 2යි විනාඩි 15ක කාලයක් සඳහා පමණක් බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කරන්නේ. ලබන 13, 14, 15 එනම් අලුත් අවුරුදු දිනවලදී විදුලි කපාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසන්නේ. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේවන විට ලැබෙමින් පවතින බැවින් ඉදිරි දිනයන් වලදී විදුලිය කපාදු කරන කාල සීමාවද අවම විය හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. මෙම මාසයට අවශ්‍ය කරන ඉන්ධන මෙට්‍රික් ටොන් 265000ක ප්‍රමාණය ආනයනය සඳහා දැනටමත් පියවරගෙන තිබෙනවා. එය සාමාන්‍යයෙන් මාසයක ඉන්ධන අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක් බවයි කනජ තෙල් නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබාගෙන තොග එක්රැස් කිරීමෙන් වළකින ලෙසයි කනජ තෙල් නිතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් අඩංගු නෞකාවෙන් ගොඩපාන ලද ඉන්ධන පිරුම්හල් වෙත බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර තිස්සමහරාම ඉන්ධන පිරුම්හලක අක්‍රමිකතා රැසක් සිදුවන බවට වාර්තා වනවා. තිස්සමහරාම ජූල්පල්ලම ඉන්ධන පිරුම්හල් සේවකීන්ගේ හිතවතුන්ට ඉන්ධන තොග බෝලිවලට නිකුත් කිරීම හරහා පාරිභෝගික ජනතාවට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්වයේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද දිනේ ගත්තත් පෙර දිනවලට සාපේක්ෂව වැසි තත්යන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදේ තියෙනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවය. ඒතර මේ තත්ත්වයටදී උදේ කාලයේ දිවයිනේ සමහර ස්ථානවලට තනින් තන වැසි හෝ ගිරුන් සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. නමුත් අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගත්තම දිවයින පුරාම වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් වර්ධනය වීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ තත්ත්වයේ බොහෝ විට අද සිට ගත්තම 14 දින දක්වාම අඩු වැඩි වෙමින් පවතිනවා. කෙසේ නමුත් මේ වැසිවල තියෙන තත්ත්වය ගත්තම මේ වැසිත් සමග తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ ජනතාව විමසිරිමත් වෙන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. දීවර ප්‍රජාවට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම තිරුකුණාමලේ ඉඳන් පොතුවිල් හරහා ගාල්ල දක්වාම තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල සාමාන්‍යයෙන් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීමේ හැකියාවන් තියෙනවා. ඉතින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියන එක ඉල්ලීමක් හැටියට අපි කරනවා. වැලිමඩ සානුවට අධික වැසි ලැබීමත් සමග උමාය පිටර ගලමින් පවතිනවා. ඌව පරණගම පැවති වියලි කාලගුණය අවසන් කරමින් අධික වැසි ලැබීමත් සමගයි උමාය පිටර ගලන තත්වයට පත්ව ඇත්තේ. එමෙන්ම ඌව පරණගම රන්හවඩිගම ශ්‍රී බෝධි අංගනා රාම විහාරස්ථානයේට අකුණු සර වැදීමෙන් සංඝවාසයට හානි සිදු වුණා. එමෙන්ම ජාතික තරුණ සේවා සභාව මගින් පවත්වාගෙන යන විද්‍යුත් පුස්තකාලයටද හානි සිදුව තිබෙනවා. මාතලේ වටගොඩ ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියා. පසුගිය දින කිහිපයේ ඇදහැරුණු අධික වර්ෂාවත් සමග මෙම ගල් පෙරලීම සිදුව තිබෙනවා. මේ අනුව ප්‍රදේශයේ පවුල් දහසකට ආසන්න පිරිසකගේ ගමනාගමන කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වුණා. ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් වලක් හේතුවෙන් මෙම නායම සිදුව ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේක දිගටම කරගෙන යනවා, වෙඩි දානවා, මේ ඉස්සලා මේක නාය ගිහිල්ලා තියෙනවා. නමුත් බලධාරීන් කිසිම කෙනෙක් මේක ඇහැ ගහලා බලන්නේ නැහැ. තව පැය භාගකින් විතර පහුවෙලා වුණා නම් ජීවිත ගාණක් මේකෙන් විනාශ වෙනවා. ඉතින් මේක දැන්වත් බලධාරීන් මේක ගල් වල වහාම නතර කරන්න කියන ඉල්ලීම තමයි ගම්වාසීන් විදියට අපි කරන්නේ. ස්ථාන කිහිපයක අද දිනේද උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වෙනවා. විවිධ පිරිස් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා. කටුව පිටිය ප්‍රදේශයේ ජනතාවද තමන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් පාගමනින් කොළඹට පැමිණෙමින් සිටිනවා. නාභිවරු භික්ෂුන් වහන්සේලා පොකල හැකි දෙයක් නැත්තේ කියලා මුළු කලාපේම ඉන්න අබෝ වෙන කාගේවත් පක්ෂයක් නැහැ. දොස්තර හලා
උද්ඝෝෂණ පිටුපස ඇත්තේ දේශපාලනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. දැන් කියන කොටාබේ ජනාධිපති ගෙදර යන්නලු. එහෙනම් ඉතින් ආපහු තව ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තව මාසයකින් ප්‍රශ්නයක් ඇදන් අනේ එයාට ගෙදර යන්න කියයි. එහෙනම් මොකටද ඡන්ද දියන්නේ? මොකටද කතා කරන ප්‍රජාතන්ත්‍රවාදේ? මොකටද අර ව්‍යවස්ථාවක් කියලා එකක් හදලා තියෙන්නේ? ඊට පස්සේ ඒක ජනාධිපති නෙවෙයි ඊට පස්සේ ආයතන වලට ඒ සභාපති වඳ නැත්තම් සභාපති අගෝ ඊළවසේ ප්‍රාදේශීයකම් උඹත් ගෝ ඊළවසේ පෞද්ගලික කම්පැනි එක අයිතිකාරයා ඊට පස්සේ ඒ මනුස්සයා නීති රීතියන් උඹත් ගෝ ඊළවසේ කර්මාන්තශාලාවට කියලා වෙනවා මේකයි වෙන්නේ ඒක සුභවාදී වැඩක් නෙවෙයි අහිංසක දරුවන්ව පාරට ගේනවා මේ ළමයින්ගේ මනස දූෂණය කරනවා රටක ආපදාවක් වෙනකොට මේට වැඩිය බුද්ධිමත්තයි කල්පනා කරන්න ඕන මේව කරයි කියලා ප්‍රශ්න විසඳුමක් වෙනවා එහෙම විසඳුමක් හම්බෙනවා නම් අපිත් පාරට වහිනවා ඒ විසඳුමක් තියෙනවා නේද විසඳුමක් නැතුව බලන්නේ මෙතන ප්‍රචණ්ඩත්වය උඩට ගන්න. මේක යට දේශපාලන ඌමනාවක් තියෙන්නේ. දේශපාලඥයෝ පා වෙලා නම් ඊට පස්සේ පාර්ලිමේන්තුවක් ආව. හොඳ 225 තෝරගන්න. දැන් ඔය එළියේ ඉන්න අර ලොරි ටෝක් දෙන්නේ. අන්නේ 225 තෝරගන්න. ලියලා තියන්න රෝහිත අබේකුණාතන කිව්වා කියලා. එහෙම 225ක් නම් තෝරන්නේ. ඊළඟ එන මැතිවරණයෙන් පස්සේ ඒක සෙල්ලම් පාර්ලිමේන්තුවක් වෙයි. මිරිහාන පැංගිරිවත්ත ප්‍රදේශයේ පසුගියදා පැවති උද්ඝෝෂණයේදී බස් රථ දෙකකට ගිනි තැවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. පැංගිරිවත්ත ප්‍රදේශයේ පසුගිය 31 වෙනිදා පැවති උද්ඝෝෂණයකදී පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් දේපළ රැසකට හානි සිදු කළා. එහිදී CCTV දර්ශන යොදා ගනිමින් සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කර තිබෙනවා. මෙම සිද්ධියේදී බස් රථ දෙකකට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය අපේක්ෂා කරනවා. ඒ අනුව සැකකරුගේ රූපයට සමාන චිත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0718 591755ට හෝ 0718 594 929 යන දුරකථන අංකවලට දැනුම් දෙර ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අලුත් අවුරුදු සමයේ ගම්බිම්බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ හා දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ එක්වයි මෙම ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ. ඊයේ ආරම්භ කළ වැඩපිළිවෙලට අනුව ලබන 14 වෙනිදා දක්වා කොළඹ සිට පිටපළාත්වලට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනවා. එමෙන්ම කොළඹ බලා පැමිණෙන ජනතාව සඳහා අප්‍රේල් 17 වෙනිදා සිට විශේෂ බස් රථ යොදවා තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවද අමතර දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරමින් ජනතාවට ගමනාගමන පහසුකම් සලසා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. මාලිනී විජේසිංහ රචනා කළ ගේ සමග ගොහුරු විලේ පිපි කුසුම සහ ආදරේ දැනගෙන නැති තැන යන කෘති එළිදැක්වීම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. කොළඹ 4 ශාන්තපීතර විද්‍යාලයේ මීකමෝ ශාඛාවේ ප්‍රාථමික අංශයේ දරුදරියන් සංවිධානය කළ අලුත් අවුරුදු උළෙලක් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. නැගත් චාරිත්‍ර ඉටු කිරීම මෙන්ම ජන ක්‍රීඩාවලින්ද අලුත් අවුරුදු උළෙල සමන්විත වුණා. විදුහල්පති දයදර්ශන පියතුමා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. සෞභාග්‍ය පුලතිසි දැක්ම 2022 වෙළඳ ප්‍රදර්ශනය පොළොන්නරුව කදුරුවෙල නගරයේදී ආරම්භ කෙරුණා. මෙම ප්‍රදර්ශනය අනිදා දක්වා පැවැත්වෙනවා. වෙළඳ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන අලුත් අවුරුදු අලෙවි පොළ මහනුවරදී ආරම්භ කෙරුණා. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වෙනුයි මෙය ආරම්භ කෙරුණේ. පූගොඩ පැපිලියවල ශ්‍රී ආනන්දාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය මාර්මේ පේමාලෝක ස්වාමීන් වහන්සේ අපවත් වුණා. දේහය මෙවැනි විට එම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජා උත්සවය පැපිලියවල විහාරස්ථානයේදී අනිද්දා සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්.